මං කෙටියෙන් අදහස් කීපයක් විතරක් ප්‍රකාශ කරන්නම්. මේ පිළිබඳව ගැඹුරෙන් විශ්ලේෂණය කරලා අධ්‍යයනය කරලා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශය. පෞගේ කාලය තිස්සේ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී කොයි වගේ තත්ත්වයක්ද දකින්න ලැබුණේ කියන කරුණ. මොකද මා හිතනවා ඒ අතීතයත් එක්ක පාදක වෙලා අපි මූලික වශයෙන් ඉදිරි දිහා බලන්න ඕන කියන එක මම යෝජනා කරනවා. පළමු ප්‍රශ්නය වශයෙන් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ ඇයි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අපට අවශ්‍ය වන්නේ කියන කරුණ. අවාසනාවකට වගේ ට්‍රේඩ් අග්‍රීමන්ට්ස් කියලා අර වෙළඳ පාඨයක් වශයෙන් කිය කියනවා පෙනුනට ඇයි ට්‍රේඩ් අග්‍රීමන්ට්ස් මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂිත අරමුණ කියන එක පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් ඒ යෝජනා කරුවන්ගෙන් දකින්න නැතිවීම අවාසනාවක්. දැන් මේ වගේ පැහැදිලිව අරමුණු ඉලක්කගතව පෙනෙන්නේ නැති අවස්ථාවක අපි පර්යේෂකයන්ට කරන්න සිද්ධ වෙන්නේ අපට උපකල්පනය කරන්න වෙනවා හා මෙන්න මේක වෙන්න ඇති මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉලක්කය කියලා. එහෙම බලනකොට අපිට පැතිකඩ දෙකක් තුනක් පේන්න පටන් ගන්නවා. එකක් තමයි බොහොම ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉස්සරහට ගියන තර්කයක් තමයි ඉන්දියාව විශාල වෙළඳපොළකි ලොකු වෙළඳ පොලක් තියෙනවා අපේ දොරකොඩ අපිට ඒකට දොර අරගන්න පුළුවන් නම් කොච්චර හොඳද. ඒ නිසා ගිවිසුමකට යමු. ගිවිසුමකට ගියාම අපි මේ දොර ඇරියාම අපේ අය ඔක්කොම හෙට ගිහිල්ලා ඉවරලා මේ වෙළඳ පොළ ඇතුලේ සාර්ථක වෙන්න පුළුවන් ය කියන අදහස. දැන් ඒ කතාව එසේම නම් ඒක ඇත්ත නම් අපි මූලික වශයෙන් අහනවා පෞගිය අවුරුදු 15ක් 20ක් 30ේ වසර 2000 ඉඳලා ඇත්තටම අවුරුදු 17ක් 30 දැන් මේ රට ඉන්දියාවත් එක්ක අස්සම් කරලා ක්‍රියාත්මක වෙන ඉන්දු ලංකා වර්ණීය වෙළඳ ගිවිසුමට ඇයි ඒ දේ නුනේ? එහෙනම් ඔය කියන සුරපුරය ලංකාවේ අපනයන වෙනුවෙන් විවෘත වෙලා තියෙන්න ඕන. ඉතින් සමහරු කියනවා උඟක් දේවල් සිද්ධ වුණා කියලා. නමුත් අපි කොළඹ විශ්වවිද්‍යාලයේ කරපු පර්යේෂණ වලින් පෙන්නලා ගිහිල්ලා තියෙනවා ඒක එසේ නොවේ කියලා. ඒ බලාපොරොත්තු වෙච්ච වෙළඳාම විවෘත කිරීමෙන් බලාපොරොත්තු වෙච්ච සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ දත්තවලින්. කොහොමත් රටක් දළ ජාතික නිෂ්පාදනය වර්ධනය වෙනකොට ජනගහනය වර්ධනය වෙනකොට අපනයන වර්ධනය වෙනවා තමයි. ඉතින් ඒක අපි ගණන් මිනුම් කරගන්න ඕන ජනානුපාතයට, එහෙම නැත්නම් දළ ජාතික නිෂ්පාදිතය අනුපාතයට, එහෙම නැත්නම් ඉන්දියාවට හැර වෙනත් ලෝකයේ රටවල් වලට ගිය අනුපාතය දිහා බලලා, ඉන්දියාවෙන් හැර වෙනත් රටවල් වලින් මේ රටට ආපු ආනයන අනුපාත දිහා බලලා ඕන මේක උනේ මොකද්ද කියන එක ගණන් හිලව හදාගන්න. ඉතින් අපි ඒ වැනි ගණන් හිලවක් හැදීම අපිට පේනවා මේ ගිවිසුම අස්සම් කරාට පසු සහ පෙර ලංකාවේ අපනයන ඉන්දියාවට වර්ධනය වුණු අනුපාතය ගිවිසුම අස්සම් කරාට පසු ඉන්දියාවට වර්ධනය වෙච්ච අනුපාතයත් එක්ක මහා ලොකු වෙනසක් පෙන්නුම් කරන්නේ නැහැ. දෙවෙනි එක ලෝකේ වෙනත් රටවල ලංකාවේ අපනයන ඊට වඩා වැඩි වේගයකින් ශීඝ්‍ර වර්ධනයක් අපි අත් කරලා තියෙනවා. එහෙනම් අර වාසිය ලබා ගත්ත වෙළඳ පොලේ අපි වර්ධන වේගයට වඩා වැඩි වේගයක් වාසිය නැති වෙළඳ පොලක ලබා ගත්තා නම් එහෙනම් මේ වර්ධන වලට හේතුව ඔය වර්ණීය වාසිය නොවේ කියන තර්කය. ඉතින් මේ විදිහේ වාතාවරණයක් තුල අපි පෙළඹුණා හොයලා බලන්න මොනවද මේකට එහෙම වුණා නම් ඇයි ඒ වාසිය අපිට ලැබුණේ නැත්තේ කියලා හොයලා බලන්න. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ කරපු පර්යේෂණ වලින් අපි ලබා ගත්ත අනිකුත් තොරතුරු තමයි අර නොන් ටැරිෆ් බැරියර්ස් කියන જાතිය ඉන්දියාවේ තිරුබදු නොවන බාධක සම්බාධක හැම තැන්වලම පනවලා තියෙනවා. වරාය සීමා, එතකොට ප්‍රාන්ත අතර සීමා, එතකොට අර අන්‍යෝන්‍ය අවබෝධතාවයෙන් ප්‍රමිතීන් පිළිගන්නේ නැති කමේ සීමා මහා ගොඩක් තියෙනවා. ඉතින් දැන් මේවා මෙසේ නම් තවදුරටත් විවෘත කිරීමෙන් ඇති ප්‍රතිඵලය මොකද්ද කියන ප්‍රශ්නේ ඊළඟට මතුවෙනවා. ඉතින් මේ ගැන ඇහුවාම ජනමාධ්‍ය වලින් වාර්තා වෙනවා අපේ දේශපාලන අංශ කියන්නේ නෑ 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 ඒක ඔය එඩ්කා ගිවිසුම එනකොට ඒක තුල මේ වැඩේ කෙරෙයි. එතකොට මේ වැඩේ කරන්න තමයි එඩ්කා ගිවිසුම කරන්නේ. අපිට තේරුම් ගන්න හරි අමාරුයි ඇයි ඒ වැඩේ කරලා ඉවරලා එඩ්කා ගිවිසුමක් කතා කරන්න බැරි කියන එක.
මේ තියෙන කිවිසුම ඇතුලේ ඇයි බැරි මේ තියෙන නිවැරදි කිරීම කරගෙන අපි රටට ඔප්පු කරලා පුළුවන් මෙහෙම දෙයක් කරගන්න කියලා ආණ්ඩුවට හැකියාව තියනවා කියලා ඔප්පු කරලා ඊට පස්සෙ තව ගැඹුරට කිවිසුමක් හරගන්න එක ගැටලුවක් නෑ. දැන් මේ තියෙන කිවිසුම ඇතුලේ තියෙනව කරුණු පිළිබඳ ඒ එකඟතාවය sannivedanaya කරගන්න අපහසු තත්ත්වයක් තියෙන වාතාවරණයක වඩා ගැඹුරු වඩා පළල් සංකීර්ණ කිවිසුමකට එළඹෙන්න යෝජනා කිරීම ප්‍රායෝගික නැහැ කියන එකයි අපිට පෙන්ලා ගිහිල්ලා තියෙන පර්යේෂණ වලින් පෙන්ලා ගිහිල්ලා තියෙන දේ. ඊළඟට අපි දැක්ක මූලික කරුණ තමයි ඇත්තටම මේ කතා කරන ආර්ථික විද්‍යා න්‍යාය තුල ගත්තත් ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් කියන එකට පදනමක් නැහැ. ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් කියන එකට පදනමක් නැත්තේ මෙන්න මේ විදිහටයක්. ඇත්තටම වෙළඳාම කියන එක තරගයක්. වෙළඳාම කියන එක තරගයක් වෝ තවත් වැඩිපුර විස්තර කරොත් ඒක යුද්ධයක් නෙවෙයි. මේ ලෝකේ රටවල් මේ වැඩේ කරන්නේ තමන්ගේ වාසියට. ඉතින් දැන් අපට ඒත්තු ගන්න උත්සාහ කරනවා නෑ නෑ මේ ඉන්දියාව හරි චීනය හරි මේ අපේ හොඳට තමයි මේ වැඩේ කරන්න යන්නේ කියලා. එහෙම නෑ ඉන්දියාව ඒගොල්ලන්ගේ රට දිහා බලන්න චීනය ඒගොල්ලන්ගේ රට දිහා බලන්න ලංකාවත් අපේ රට දිහා බලා ගන්න ඕනේ. එහෙම නැතුව අපි අපේ රටේ අවශ්‍යතාවය අපේ රටේ අරමුණු අපේ රටේ සුභසිද්ධිය බලන්නේ නැතුව මේ දේවල් වලට විවෘත වෙන්න යනවා කියන්නේ අපි පටන් ගන්න තැනම පරාදයි මේ යුද්ධේ මේ තරගේ. ඉතින් එහෙනම් කොහොමද අපි මේ වෙළඳාම දිනන්න පුළුවන් වෙන්නේ කියන එකට අපි දන්නා ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රධානතම කරුණ තමයි ඔය තරගයක් දිනන්න පුළුවන් වෙන්නේ අනිත් තරගකරුවත් එක්ක කිවිසුමක් අස්සම් කරලා ඔයා හිමින්දුවන්න කියලා නෙමෙයි. එහෙම නැත්නම් අනිත් කරන යුද්ධ කරන පාර්ශවයත් එක්ක කිවිසුමක් අස්සම් කරලා ඔයා යුද්ධෙන් පරදීන්නකෝ මම දිනන්න කියන එක නෙමෙයි. අපිට යුද්ධෙන් හෝ තරගයෙන් හෝ දිනන්න පුළුවන් වෙන්නේ අපි ඒ තරගකරු අභිභව අපි කෙසේද මේ මේ සටනට අවතීර්ණ වෙන්නේ කියන කවුද? එහෙමනම් ඒ සඳහා කළ යුත්තේ අපේ තරගකාරීත්වය වර්ධනය කර ගැනීම, ඒ සඳහා කළ යුත්තේ අපේ තාක්ෂණය වර්ධනය කර ගැනීම, ඒ සඳහා කළ යුත්තේ අපි පොදුවේ කතා කරන ප්‍රොඩක්ටිවිටි ඉන්ක්‍රීස් එකක් කරගන්න. එහෙම වුණාම ඉන්දියාවත් එක්ක ගිවිසුම් තිබේවා නැති වේවා, වෙනත් රටක් එක්ක ගිවිසුම් තිබේවා නැති වේවා අපට පුළුවන් වෙවි මේ අපේ රටේ අපනයන වර්ධනය කරගන්න. දැන් මේකේ තවත් පැතිකඩක් තියෙනවා. දැන් අපි හිතමුකෝ తాවකාලිකව මේ වගේ කිවිසුමක් අස්සම් කරලා ඉන්දියානු වෙළඳපොළට අපි විවෘත වුණා කියලා. ආ හොඳයි. එතකොට ඔන්න දැන් ඉන්දියාවයි ලංකාවයි කිවිසුමක් අස්සම් කරනවා. අස්සම් කරාම ලංකාවේ බහණ්ඩ අපි හිතමු අර NTB සුත් නැහැ. ඒ මොකක්වත් නැහැ. බොහොම අවංකව මේ වැඩේ කරන්නේ කියලා. ඒ බොහොම අවංකව කරන තත්ත්වය තුල වුණත් ලංකාවට ලැබෙන්නා වූ ඒ වාසිය අපිට පින්ලා කියලා තිනවා මේක බොහොම ෂෝට් ලිව්ඩ්. බොහොම කෙටි කාලීනයි කියලා. ඇයි හේතුව? මේ කිවිසුම තුලින් අපිට බෑ ඉන්දියාව අපේ තරගකරුවන් වන වෙන රටවල් එක්ක කිවිසුම් වලට එළඹෙන එක වළක්වන්න. උදාහරණයක් ලංකාව තේ අපනයනය කරනවා තවත් තේ අපනයනය කරන රටවල් තියෙනවා. ලංකාව ඇඟලුම් අපනයනය කරනවා තවත් ඇඟලුම් අපනයනය කරන රටවල් තියෙනවා. එතකොට ඉන්දියාවට පුළුවන් අපිත් එක්ක ගණන් හිලව් කතා කරලා මේ චීනෙට පුළුවන් අපිත් එක්ක කතා කරලා සිංගප්පූරුවට පුළුවන් අපිත් එක්ක කතා කරලා වෙළඳ කිවිසුමකට ඇවිල්ලා අපේ දොරවල් ටික ඇරව ගන්න. ඒගොල්ලන්ගේ වාසියට ඒගොල්ලෝ අපිට කියලා ආරයිට් අපි මේ ටික උගලන්ට දෙන්නා. ඒතර අපි ඒ ටික ගන්න බලාගෙන අපේ දොරවල් ටික අරිනවා. අපිට මහා ගොඩක් දොරවල් නැහැ. අපේ රටේ බොහොම ටිකයි තියෙන්නේ. ඉතින් අරගොල්ල චුට්ටක් ඇරලා දීලා ඒගොල්ලන්ගෙන් අපේ දොරවල් ටික අපි ලව්ව ඇරව ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අපේ තරගකරුවන් වන වෙන රටවල් දෙක තුනක් එක්ක අනිද්දට තව වරණීය වෙළඳ කිවිසුමක් අස්සම් කරන්න. එතකොට ඒ ඇටත් මේ වාසිය ඉන්දියානු වෙළඳපොලේ, එහෙම නැත්නම් චීන වෙළඳපොලේ, එහෙම නැත්නම් අනිත් වෙළඳපොලේ අපහා සමාන්තරව ලැබෙන්න පටන් ගන්නවා. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? අපි කිසිම වාසියක් අවසානයේ නොගෙන අපේ රටට අත්‍යන්ත පාඩුවක් අපි අත්කර දෙනවා. අපි හිතාගෙන අර මේ මොහොතේ අපිට අරයට වඩා පොඩ්ඩක් උඩින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන අපි කරලා තියෙන්නේ සතුරාට දොරවල් ටික ඇරලා දීලා ඊට පස්සේ අර වාසියත් අපිට පහුවෙන්දර නැතු වෙනවා. මොකද ඒ රටවල් වලට කිසිම සීමාවක් නැහැ. එයාට පුළුවන් අපේ තරගකරුවන් එක්ක වර්ණීය වෙළඳ කිවිසුම් අස්සම් කරන්න කිසිම බාධක නතර. එහෙමනම් ඒක වළක්වන්න නම් එහෙනම් අපි අපේ වෙළඳ කිවිසුම් මේ කොන්දේසියක් දාන්න ඕන. හරි, ඔබ ශ්‍රී ලංකාවත් එක්ක වෙළඳ කිවිසුම් අස්සම් කරනවා නම් මේ භාණ්ඩ සඳහා ඒ වෙනුවෙන් වෙන රටවල් එක්ක වෙළඳ කිවිසුම් අස්සම් කරන්න බෑ කියලා. නමුත් එහෙම එකක් කරගන්න අපිට හැකියාවක් නැහැ. මම දන්න තරමට. දැන් එහෙම කරන්න පුළුවන් නම් ওই වැඩේ යම් තරමකට සහනයක් තියෙයි. එහෙම නැත්නම් මේ කරන වැඩේ තර්කානුකූල දෙයක් නෙමෙයි. බොහොම
ලැබුණත් වාසියක් කෙටි කාලීනයි. ඒ කෙටි කාලීනවත් ඒ වාසිය ලැබෙන තැනට කඩ ඉතාම අඩුයි. ඒ නිසා වඩාම හොඳ ක්‍රමය අපේ රටේ අපනයන වර්ධනය කරගන්න නම් අපි අපේ තරගකාරීත්වය වර්ධනය කරගත යුතුයි. හැබැයි අපනයන වර්ධනය කිරීම විතරක් නෙමෙයි අපේ වෙළඳ ශේෂයට තියෙන හානිය හිඟය වළක්ව ගන්න තියෙන අනිකුත් ක්‍රමය තමයි අපේ අනයන පාලනය කර ගැනීම. දැන් මේ ඉන්දියාවේ වෙළඳ ප්‍රතිපත්තියෙන් බොහොම පැහැදිලිව කියනවා ඒගොල්ලන්ගේ වෙළඳ ප්‍රතිපත්ති අරමුණ ඒගොල්ලන්ගේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කළ අපනයන කිරීම. ඉතින් දැන් අපිත් එහෙනම් අපේ ඒකේ තියෙන ඒ දේ තමයි අපේ රටේ එන ආනයන අපි කොහොමද පාලනය කරගන්නේ කියන එක. සියලුම භාණ්ඩ සියලුම දේවල් දැන් මම හිතන්නේ කලින් ප්‍රකාශවලදීත් කියුණා හැම එකම රටට සීමාවකින් තොරව ගලාගෙන යන ආවු තත්ත්වයක් තුළ ආනයන අපනයන වගේ දෙගුණයක් ආනයනය කරන තත්ත්වයක් තියෙන රටක අපි ආනයන ආදේශනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු නොකළොත් මම හිතන්නේ අපේ රටේ අනාගතයේ ඉතාම ඛේදවාචකයකට පත් වෙන්න ඉඩ තියෙනවා ඒ තත්වයට අපි නියම විදිහට ගියේ නැත්තම් කියන එක. දැන් මේකේ තවත් පැතිකඩක් මම අවධානය යොමු කරන්න කැමති අදහස් අවසන් කිරීමට පෙර ඒක තමයි අපේ රටේ ස්වෛරීත්වය සහ ජනතාවගේ පරමාධිපත්‍යය කියන කතන්දරය. දැන් මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ ආර්ථික කතාවක් නෙමෙයිනේ මේක ඊට වඩා පිටස්තර දෙයක් නේද කියලා. නෑ. රජයක් බලයට පත්වන්නේ රටේ මහජනතාවගේ රටේ සම්පත්වල රටේ උරුමකරුවන්ගේ වර්තමානයේ විතරක් නෙමෙයි අනාගත උරුමකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන්. දැන් මේ සඳහා හොඳම දේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කරපු ඒ සිද්ධාන්තය තිරසාරත්වයේ සිද්ධාන්තය මහරජා ඔබ මේ භූමියේ සම්පත්වල අයිතිකරු නොවේ භාරකරු පමණි. ඔබ භාරකරු ලෙස ඔබ කල යුත්තේ මේවා මේ අයිතිකාරයා විදිහට තමන්ට ඕනෝනේව කරන එක නෙමෙයි. හැබැයි වර්තමාන අනාගත මානව ප්‍රජාව විතරක් නෙමෙයි සියලු සතාසීපාව ගහකොළමේ සෑම ජෛව ප්‍රජාවගේම සම්පත්වලම තිරසාරත්වය වෙනුවෙන් මේවා මනාකොට රැකලා පෝෂණය කිරීමයි ඔබේ වගකීම කියන ඒ ප්‍රඥප්තිය ඒක බොහොම පැහැදිලිව මෑතදී අප අතරින් වෙන් වෙච්ච අපේ හිටපු ප්‍රවීණ විනිශ්චයකාරවරයෙක් වන සීජී වීරමන්ත්‍රී විනිශ්චයකාරතුමා ජාත්‍යන්තර අධිකරණයේ නඩු විනිශ්චයකදී බොහොම පැහැදිලිව මේ සටහන යොදලා තමයි ඔහුගේ එතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ ප්‍රකාශිත තීන්දුව උපුටා දක්වමින් එප්පාවල ෆොස්ෆේට් නිධිය විකිණීමට එරෙහිව බුලංකුලම කියන පැමිණිලි කාර්යා විසින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරපු නඩුවේ තීන්දුව දෙන අපේ අමරසිංහ කියන විනිශ්චයකාරතුමත් ඒකම ඒ විදිහටම තහවුරු කරලා ලියලා තියෙනවා. රජයකට අයිතියක් නැහැ ඒ ආකාරයට මේ තමන් අයිතිකරු විදිහට හිතුවක්කාර විදිහට සම්පත් එක්ක කළමනාකරණය කරන්න රටේ දේවල් එක්ක කළමනාකරණය කරන්න රටේ දේවල් ওই විදිහට හිතුවක්කාර ආකාරයට පාලනය කරන්න කියලා. දැන් ඇයි මම මේ කතාව මෙතනදි කියන්නේ? රජයක් බලයට පත්වන්නේ අවුරුදු 5කට එහෙම නැත්නම් 6කට. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක් අපි අත්සන් කළොත් ඒ අත්සන් කරන වෙළඳ ගිවිසුම අවුරුදු 5කට හෝ 6කට සීමා වෙන්නේ නැහැ. එතකොට රජයකට පුළුවන්ද වර්තමාන රජයට පුළුවන්ද ඊළඟ රජයක ඇඟ බඳින්න ගිවිසුමක් කරා? ඒක කරන්න අයිතියක් තියෙනවද? දැන් අපි කිව්වොත් එහෙම අහවල් භාණ්ඩ ප්‍රමාණයට අපි තීරුබදු අයින් කරනවා ඉන්දියාවට කියලා කිව්වොත්. එතකොට අවුරුදු 5කට පස්සේ මේ රටේ මිනිස්සුන්ට තියෙන ස්වෛරීත්වයේ අයිතිය කෝ මේක රිවර්ස් කරන්න? මේ රටේ මිනිස්සුන්ට ඕන වුණොත් එහෙම මේන් බැහැර වෙන විදිහේ ප්‍රතිපත්තිමය අවතීර්ණතාවයකට මේ රටේ ඡන්දේ පාවිච්චි කරන්න. මේ රටේ 3/2ක නෙමෙයි 6/5ක නෙමෙයි 10/9ක ඡන්දේ දිනලා ආවත් මේ කිවිසුම අපි කොහොමද කිවිසුම අපි අයින්. ඒ කියන්නේ අපි මේ ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් හරහා කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට ප්‍රතිපත්ති වෙනස් කිරීමට මේ රටේ මහජනතාවට තියෙන අයිතියට සීමා බන්ධන දාන එකද? එහෙනම් මේ කරන අපි කරන ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය රකින්නයි කියලා කියන හතන්දරේ තියෙන අර්ථය මොකක්ද එතනින්? ඒ නිසා මම යෝජනා කරනවා කිසිසේත්ම මෙවැනි ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් කියන ඒවා කළ යුතුයි කියන එක මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. නමුත් යම් හේතුවක් නිසා යම් අරමුණු සඳහා කරන්න ඕන කියලා කවුරු හරි තර්ක කරනවා නම් හෝ ඒක ඔප්පු කරනවා නම්
ඒ අසංකරණ ගිවිසුම අනිවාර්යෙන් රජයක පාලන සමයට පමණක් සීමා විය යුතුයි. එසේ නොවේ නම් අඩුම වශයෙන් ඒ ගිවිසුම තුල සඳහන් වෙන්න ඕන හිතාමතා මේ ගිවිසුමෙන් එළියට යන්න පුළුවන් විදිහ exit clauses. මෙන්න මේ කල් දීම තුල, මෙන්න මේ දැනුම් දීම තුල ඕනෑම අවස්ථාවක කිසිදු වන්දි ගෙවීමකින් තොරව මේවෙන් එළියට යන්න පුළුවන් ය කියන වගන්තිය මේ ගිවිසුම් වල නැත්තම් මම හිතනවා කිසිම රජයකට තමන්ගේ පාලන කාලයෙන් ඔබට යන්නා වූ දේවල් වලට අසම් කරන්න සදාචාරාත්මක හෝ නෛතිකමය හෝ අයිතියක් නැත කියලා. දැන් මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වල තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි අපි අර ඍජු දොරෙන් නෙමෙයි පස්සා දොරෙන්, ඍජු දොරෙන් නොව පස්සා දොරෙන් අපි ආර්ථික නිර්බාධීකරණයට අවතීර්ණ වෙනවා. මම එහෙම කියන්නේ ඇයි? ආර්ථික නිර්බාධීකරණය පොදුවේ කරන්න බැරි නිසා රටවල් දෙකක් අතර නිර්බාධීකරණය කරනවා. රටවල් දෙකක් අතර නිර්බාධීකරණය කරාම තුන්වෙනි රටට ඉබේම සිද්ධ වෙනවා. අර රටට යන්න ඕන නම් ඒගොල්ලෝ කිසිමක අස්සම් කරන්නේ. ඒක කරපු ගමන් අනිත් රට රත් වෙනවා. අවුරුද්දක් තුල මේ රටවල් දිගින් දිගටම කිසිසුම් අස්සම් කරන්න පටන් ගන්නවා. රටවල් ඔක්කොම රටේ ලෝකේ තියෙන 196යි. කලාපයක ගත්තොත් රටවල් 6යි 7යි තියෙන්නේ. ඉතින් මේ රටවල් 6 7 අතරේ ගිවිසුම් 3 4ක් අසං වෙච්ච ගමන් ඒ කලාපය තුල ඊවේම නිර්බාධීකරණය තමයි. එතකොට අසං කරපු රටකට කිසිම වාසියක් වර්ණීය වාසියක් නැහැ ඒ ගිවිසුම් තුල. මොකද හැම එකක් එක්කම හැමෝම ගිවිසුම් අසං කරලා. ඒ නිසා මේක තේරුමක් නැති කාලනාස්ත කරන සහ අපේ රටේ තියෙන ස්වෛරීත්වය, මිනිසුන්ගේ තියෙන ප්‍රජාතන්ත්‍රීය අයිතිය, අනාගතය ඇඟබඳින උගුලක් කියන එකයි මම දකින්නේ මේ ජාත්‍යන්තර වෙළඳාම කියන ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් කියන කතන්දරේ. ජාත්‍යන්තර වෙළඳාම හොඳයි. ඒකට යන්න ඕන අපි අපේ ශක්තිය මත, අපේ තනකාරීත්වය මත. දැන් මේ මූලික කරුණු ටික මම ඔබ හමුවේ තබමින් මේ ඒක පිළිබඳ ලියපු විස්තර වාර්තා, පර්යේෂණ වාර්තා සහ තවත් කරුණු රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. තව ගොඩක් කරුණු කියන්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඒකට උත්තර දෙන්නත් සූදානම්. ඔය අපේ මේ වාර්තාවෙත් මම ලියලා තියෙනවා ඒ ගැන. මම හිතනවා අපි මුළු රටටම මේ නැවත මගුල් කෑම කියවන්න දෙන්න ඕන කියලා. ඒක අසමාන ගිවිසුමක්. ඒ අසමාන ගිවිසුම හරහා කරන්නේ කිවලාවල විසින් කුකුලා ගමු කොල්ලා කෑම සඳහා ගිවිසුමක් යෝජනා කරනවා. ඉතින් මීට අවුරුදු 70කට 80කට ඉස්සෙල්ලා මේ විදිය දෙයක් නිර්මාණය කරන්න තරම් තීක්ෂණත්වයක් තිබුණේ අද වෙන අනතුර එදා දැක්ක නිසාද කියලා මට හිතෙනවා. ඉතින් වෙලා තියෙන්නේ ඉතින් අපේ ජාතිය ලොවෙනෝ නැගී කියලා හිඟා කෑම වැරි උළු තැන ලගී ගයා මරගී කියලා.